ලෝකේ බොහෝ දෙනෙක් ජීවත් වෙනවා. එයාතරින් යම් කිසි ප්‍රතිශතයක් මානවීන් නැත්නම් මිනිස්සෙයින් බවට පත් වෙනවා. අපි ගත්තොත් එහෙම ඔබ කැමති දෙයට වඩා වෙනත් දෙයකට තමයි ඔබේ අසල්වැසියා කැමති වෙන්නේ. මම කැමති වෙන්නේ ඊටත් එහා ගියපු දෙයකට. අපේ මේ කැමැත්ත නැත්නම් ආසාව අපේ අපේක්ෂාවන් විවිධ ආකාරයෙන් සාපේක්ෂ වෙනවා. එතකොට අද දවසේ අපි සූදානම් වෙන්නේ ඉතාම කදිම නිර්දේශයක් සමගින් කතා බහ කරන්න. චාම් බවට, සරල බවට, නිදහස් බවට, සතුට පිරිතනක් බවට පත් කරගන්න ආසහිතෙන හරි අපුරු නිවසක් ගැනයි අපි කතා බහ කරන්නේ. අතේ තියෙන ගානට සිතැඟි නිවසක් නිර්මාණය කරගන්නට අපි හැමෝම උත්සාහ කරනවා. අපි හැමෝම සිහින දකිනවා. ඒ සිහිනය යථාර්ථයක් කරගෙන අද දවසේදී අපත් සමගින් එක්කාසු වෙනවා නිවසෙහි නිර්මාණකරුවා මේ විදිහට. අයිබෝන්, සුබ දවසක්. අපිත් එක්ක එකතු වෙන්නේ වාස් විද්‍යාචාර්ය මංජුල කුලතුංග මහත්මයා. කාලකින් තමයි පහන්වසත් එක්ක එකතු වෙන්නේ. අපි මුලින්ම සඳහන් කරමු, අද අපි කතා බහ කරන්නේ, මම සඳහන් කරා චාම්, සරල, නිදහස, සපිරුණු, සතුට ඉතිරි යන නිවසක් පිළිබඳවයි කතා බහ කරන්නේ. මේ නිවස කොයි ප්‍රදේශයේද තියෙන්නේ, කොයි ආකාරයේ නිවසක්ද, ප්‍රමාණය කොහොමද, මේ දේවල් අපි කියලෙමු. නිවසේ ඉඩම ගැන අපි සඳහන් කරොත් ඉඩම පර්චස් 10.5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ගෙදර සම්පූර්ණ ෆ්ලෝ ඒරියා එක වර්ගාඩි 2800ක් පමණ. එතකොට නිවසේ බිම්මහල පමණක් පර්චස් 5.5ක ඒරියා එකක් තමයි එතකොට සම්පූර්ණ ඉඩමින් කවර් කරලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ නිවසක් පිළිබඳව අද දවසේදී අපි කතා බහ කරන්නේ. තරමක් කුඩා ඉඩමක්. හැබැයි නිවසට පැමිණි විගසම අපට දැනෙන කාරණාව තමයි හිතනවාට වඩා ලොකු ඉඩක් තියෙනවා, ලොකු වොලියුම් එකක් තියෙනවා. නිදහසේ ඇවිද යන්න හොඳ අවකාශයක් තිබෙන වග අපිට සනාථ වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ තැනකට ඔබත් අනිවාර්යයෙන්ම ආසාහිතේවි, කැමති වේවි, කදිම තැනක් බවට පත්වේ. අපි කතා කරමු දැන්. අපි මාර්ගයේ ගමන් කරනකොට අපි දකිනවා මේ නිවස. පැති තුනකින්ම මේ නිවස අපිට දැක්ගන්නට හැකියාව තිබෙනවා. නිදහස් අවකාශයක ඉඳන් නිවස දිහා බලන්නට හැකියාව තිබෙනවා. එතකොට අපි දකිනවා මේක ටිකක් නවීන විලාසිතාවන් වලට අනුකූලව තමයි මේ හැඩතල නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම කියන්නකෝ මේ දවස්වල මොන වගේ හැඩතලද විශේෂයෙන්ම භාවිතා කරන්නේ, මේ නිර්දේශය ඇයි මේ විදිහට සකසා ගන්නෙ, මේ කාරණාව. ඔව් සෞම්‍ය, ඇත්තටම මේ අපි පොඩ්ඩක් මේ ගෙදර ගැන කතා කරද්දී මේකේ ඉඩමේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මේ ඉඩම ප්‍රධාන පාරකට මායිම් වෙලා තියෙනවා එක පැත්තකින්. ඊට පස්සේ ඉඩමට එන්ට වෙන අනිත් ප්‍රවේශ මාර්ගය තියෙනවා. ඒ පිටිපස්සෙන් තවත් සබ් රෝඩ් එකක් මේ මාර්ගයක් යනවා. ඒ තුනටම ෆේස් කළා තමයි මේ ඩිසයින් එක අපි මුලදී එක මේ කරන්න හිතුවේ. ඒ මොකද හැම පැත්තරම විසිබල් මේ ගේ. එතකොට මේක ඩිසයින් කරගෙන යද්දී අපිට කන්සිඩර් කරන්න වුණා ඒ පාරවල් තුනේම මේටම පේන්නේ ගේ පේන්නේ කොහොමද කියන එක. ඒකෙදී මගේ ක්ලයින්ට් ඇවිල්ලා පාසල් ගුරුවරියක්, එයාගේ චොයිස් එක තිබ්බේ ගොඩක් කන්ටෙම්පරරි ස්ටයිල් එකේ හවුස් එකක්, කන්ටෙම්පරරි ඩිසයින් එකක්. ඒක පොඩ්ඩක් මොඩර්න් ස්පේසසුත් එක්ක කන්ටෙම්පරරි ස්ටයිල් එකක්. ඒ අනුව තමයි ඩිසයින් එක මේ ටික ටික ඩිවලොප් වුණේ. දැන් ඔබට ලැබෙන ඉඩම මේ වගේ නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට බ්ලයින්ඩ් වෝල්ස් යන තනක් වෙන්න පුළුවන් ඔබට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට ලැබෙන දේ අනුව තමයි ඔබ තීරණය කරන්නට ඕනේ, මගේ නිර්මාණය මම කොහොමද සකසවා ගන්නේ කියන කාරණාව. අපි මීළඟට සූදානම් කතා කරන්න. දැන් අපි ඔන්න ඉඩමට එනවා, නැත්නම් නිවසට එද්දිම මුලින්ම ගේට් එකෙන් පස්සේ ඊට පස්සේ අපි දකින්නේ කාපාක් එක තියෙනවා, ඊට පස්සේ ලොකු දොරක් තියෙනවා. දැන් සුපුරුදු පරිදි ඔබේ නිර්මාණවල මා දැක තිබෙන කාරණාවක් තමයි සාමාන්‍යයෙන් ප්‍රධාන දොරටුවට තරමක් විශාල ඉඩ අවකාශයක් ඔබ ලබා දෙනවා. මෙන්න මේ ගැන අපි කතා කරමු. ඔව්, ගෙදරට ප්‍රවේශ වෙන මාර්ගයෙන් තමයි එන්න තියෙන්නේ. ඇවිල්ලා කාපෝච් එකේ මේ ඇතුල් කා දෙකක් ඇතුල් වෙන කාපෝච් එක ඩිසයින් කරලා තියෙනවා, ඕපන් පෝච් එකක්. එතන රෝල ෂටර් එකක් තියෙනවා. ඒක ඒ ප්‍රධාන මේ එන්ට වෙන මාර්ගයට විසිබල්. ඊළඟට තව සබ් එන්ට්‍රන්ස් එකක් තියෙනවා, පොඩි ගේට් එකක්, එක විකට් ගේට් එකක් එක්ක. ඒක දිගේ පොඩි පාත් එකකින් තමයි අප්‍රෝච් කරන්නේ ටික ටික ගෙදරට. ඒ එනකොට තමයි ඔයා කියපු ඔය මේ මේන් එන්ට්‍රන්ස් එක පේන්නේ. ඒක පොඩ්ඩක් ප්‍රොමිනන්ට් කරන්න ඕන වුණා මේන් එන්ට්‍රන්ස් එක. අපි ඒක ගෙදරට එනකොටම අර පියන ඇක්සිස් එකේ ගෙදරට එන මේ ස්පෙෂල් ප්‍රෝගේෂන් එක දැනෙන විදිහට තමයි අපි ඒක ඩිසයින් කරේ.
හව ඉතින් අපි සූදානම් මේ නිවස පිළිබඳව කතා බහ කරන්න ඕන දැන් පටන් ගත්තා විතරයි තව ඉස්සරහට තමයි හොඳම හරිය තියෙන්නේ කතා කරන්න බලන්න අද දවසේ අපේ වැඩසටහන තුලින් ඔබේ නිවස ලස්සන සුන්දර තනක් බවට පත් කරගන්නට මොන වගේ කාරණාද ඔබේ සිතට නැගෙන්නේ මොන වගේ කාරණාද ඔබට මතක් වෙන්නේ නේද සමහර විට නිවසක් අලුතෙන්ම හදන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔබේ නිවස යම්කිසි විදිහකින් යවත් කාලින කරගෙන අලුත් කරගෙන නව නිවසක් බවට පත් කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙකුට දවස සුවිශේෂී දවසක් බවට පත් වෙවි අපි සූදානම් කෙටි විරාමයක් කරමු මංජුල කුලතුංග මහතා විසින් නිර්මාණය කරපු මාළමිර ප්‍රදේශයේ කහම්තොට හරිය තියෙන උන ලස්සන නිවසකට තමයි අද දවසේදී අපි ඇවිත් තිබෙන්නේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ චාම් සරල එක එක විචූරණ වයිවාරම් නැති නිවසකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ ඉතින් මේ වගේ තැන්වලට සාමාන්‍යයෙන් විශේෂයෙන්ම බෞද්ධ වෙන්න පුළුවන් කතෝලික වෙන්න පුළුවන් අපි හැමෝම කැමති හේතුව නිදහසේ නිවහල් ජීවිතයක් ගත කරන්නනේ අපි හැමෝම කැමති ඒ නිසා අපි කතා කරමු මුලින්ම දැන් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙනවත් සමගින්ම අපි ඉන්නේ ඩබල් හයිට් ස්පේස් එක ද්විත්ව අවකාශ නිර්මාණකයකට එහිදී මා දකින්න තවත් සුවිශේෂී කාරණාවක් තමයි දැන් අනෙත් නිවෙස්වල මේ ඩබල් හයිට් ස්පේසින් ගැන කතා කරද්දී තරමක් මීට වඩා කුඩයි දැන් ඔබ හොඳ ලොකු වොලියුම් එකක් යූස් කරලා තියෙනවා ඒකට හේතුව මොකක්ද ඇත්තටම සෞම්‍ය දැන් මේ අපි ඩබල් හයිට් ස්පේස් එක ගැන කතා කරනවා නම් මේකේ ඩබල් හයිට් එක ඕපන් වෙන්නේ මේ ලිවින් එකට ඒ කියන්නේ යට තියෙන ලිවින් එකයි උඩ තියෙන මේ ෆැමිලි ලිවින් එක ටීවී ලෝන්ජ් එකත් ඒ දෙක ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ මේ ඩබල් හයිට් ස්පේස් එක මෙතන ගොඩාක් වොලියුම් එකක් තියෙන විදිහට ඔයගලන්ට ෆීල් වෙන්නේ එළිය මෙතන මේ ඩබල් හයිට් ස්පේස් එක තියෙන ලිවින් එක ගොඩාක් ඕපන් වෙනවා බයා ලෑන්ඩ් එකක් තියෙනවා ඉස්සරහ තාම කන්ස්ට්‍රක්ෂන් මේ වෙලා නැහැ ඒකේ අලුතින් කන්ස්ට්‍රක්ෂන් එකක් ගිහිල්ලා නැහැ කන්ස්ට්‍රක්ෂන් එකක් ඉදිරියේදී එතන ගියත් ඒක මේ එතන අපි හිතනවා මේ කන්ස්ට්‍රක්ෂන් එකේ තියෙන රෙගුලේෂන් ෆැක්ටර්ස් එක එතන ලොකු ස්පේස් එකක් ඉතුරු වෙයි කියලා. ඒකට මම රෙස්පොන්ඩ් කරා. එළිය තව ගස් වගේක් තිබ්බා. ඒතන එතකොට අපිට මේ තියෙන මම කියපු බයලෑන්ඩ් එකයි ගේ හදපු එකයි අතර ස්පේස් එකක් තියෙනවා. ඒ ස්පේස් එකට මම ගොඩක් දුන්නා මේ ඕපනින්ග්ස්, ජනෙල්, වින්ඩෝස් දීලා තියෙනවා. එතකොට මෙතෙන්ට ආවට පස්සේ ලොකු ෆීලින් එකක් එනවා මේක මේ හරි මේ ෆ්‍රී ගතියක්. ඒක තමයි අර අනිත් ඩබල් හයිට් ස්පේසස් එක කම්පයර් කරද්දි මේක නිකන් අපිට ගොඩක් මේ ලොකු හොඳට ෆීලිං වෙන්නේ. හොඳයි සාමාන්‍යයෙන් ඉන්න තැන අපි දැනගත්තා මෙන්න මේ වගේ අවකාශයක් තමයි මට තියෙන්නේ කියලා. දැන් මේ වගේ බයලෑන්ඩ් එකක් තියෙනවා නම් සමහර විට වසර කිහිපයක් හරි මේ විදිහටම තියෙවෙන්නේ. ඉතින් ඒ නිසා පරිම ප්‍රයෝජනය අපි ලබා ගත යුතුයි. මේ දේවල් පිළිබඳව ඔබ සිතා බලන්න අපි ආරාධනා කරමු. ඊළඟට අපි කතා කරමු දැන් සුදු වර්ණය, ශ්වේත වර්ණය නැත්නම් අපි කියනවා මේ වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි හැමතැනම තියෙන්නේ. ටයිල් ගත්තත් වෝල් එක ගත්තත් සුදු පාටට තමයි ඔබ තැන දීලා තියෙන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව් සෞම්‍ය, ඇත්තටම දැන් මේක මේ අපි ගත්තොත් එහෙම මට හම්බු වෙච්ච ක්ලයන්ට්ස් ලගින් සේවාදායකයන්ගෙන් ගොඩක් සරල බව අගෙන ඉවලක් තමයි ඒගොල්ලන්. විශේෂයෙන් දැන් මම කිව්වා මගේ සේවාදායකයාගේ මේ සේවාදායිකාව මේ ගුරුවරියක් කියලා. ඇය ගොඩක් වෙලාවට සරල ලයිෆ් ජීවිතයක් සිම්පල් ලයිෆ් එකක් ගත කරන්නේ. ඒ සිම්පල් ලයිෆ් එකට ඒගොල්ලෝ හරි කැමති. මේ නිතරම යාට මම හිතන්නේ අර පාසල් ජීවිතයේදී සුදු පාට ඇඳගත්තු ඒ පිරිස එක ඉන්න නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසා සුදු පාටට ගොඩාක් ප්‍රිපරන්ස් එකක් තියෙනවා, පර්සනල් ප්‍රිපරන්ස් එකක්. එතකොට මම ස්පේසස් කරද්දී මම සුදු පාට මේ කලර්ස් ඉදිරියේදී කලර් කිරීම අවශ්‍ය නැති වෙන විදිහට තමයි ගොඩක් වෙලාවට ස්පේසස් කරේ. ඒකේ එතකොට අපි ඉන්ටීරිය එකේ ෆර්නිචර් කරද්දී ලයිට් ෆිටින්ස් කරද්දී පොඩි පොඩි කලර්ස් වලින් කලර්ස් වලට එක බ්ලෙන්ඩ් කරන්න උත්සාහ කරා. ඒක තමයි ඇත්තම සරල බව තමයි ප්‍රධානම හේතුව වුණේ මේ සුදු පාට වර්ණය එහෙම බ්‍රිලියන්ට් වයිට් භාවිතා කිරීමට. හොඳයි. අපි හැමෝම කැමති සුදු වර්ණයට. ඉඩ වැඩියෙන් පේනවා, පිරිසිදු ගතිය වැඩියෙන් පේනවා, අවකාශය තව ටිකක් ලොකු වෙලා පේනවා. ඉතින් ඒ නිසා ගෙදරකට කදිම වර්ණයක් තමයි සුදු ශ්වේත වර්ණය. අපි ඊළඟට කතා කරමු දැන් ප්‍රධාන දොරටුවෙන් පැමිණෙනවත් සමගින්ම අපි දකින්නේ මේ ලිවිං ඒරියාක අපි මේ කතා කරන ස්ථානේ. ඒත් එක්කම ඩයිනිං ස්පේස් එකට ඔබ ලොකු තැනක් දීලා තියෙනවා. එද්දිම පේන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවද? ඔව්, විශේෂයෙන්ම ඩයිනිං එක පොඩ්ඩක්
මේ දෙක අතර ලොකු මේගොල්ලන් කැමති දෙකම එකට ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන විදිහට ඩිසයින් කරගන්න මගේ මුලදී ඒගොල්ලන්ගේ අදහසක් මගේ ක්ලයන්ට්ගේ. එතකොට මේ ඩයිනින් එක පොඩ්ඩක් අර ස්පේස් එක සෙපරේට් කරන්න චුට්ටක් එලිවේට් කරලා තියෙනවා, පොඩ්ඩක් උස්සලා තියෙනවා. ඒකත් අර මං කියපු අර ඕපන් ලෑන්ඩ් එකට මේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් එක ඕපන් කරලා තියෙනවා. ඒ අර අපි ගොඩක් අර ඉදිරියේදී කන්ස්ට්‍රක්ෂන් එකක් එන්නේ නැහැ කියලා ඇසියුම් කරන ස්පේස් එකත් අපි ඩයිනින් එකටත් ඇචීව් කරලා තියෙනවා. එතකොට ඒක නිසා තමයි මේ ඩයිනින් එක ගොඩක් අර මේ ස්පේෂස් ගතියක්. අදදවස අපි කතාබහ කරන්නේ මාලඹේ ප්‍රදේශයේ තියෙන සරල චාම් නිදහසේ ඉන්න පුළුවන් සතුට ඉතිරි යන හරි අපූරු නිවසක් අපේ අතේ තියෙන ගාන නිර්මාණය කරගත හැකි උදාහරණයක් එක තමයි අදවසේදී අපි කතාබහ කරන්නේ. තැන් තාමත් බිම්මහල පිළිබඳවයි අපි කතාබහ කරන්නේ. මංජුල කෘතුංග මහත්මයා ඉන්න අපිත් එක්ක. අපිට කියන්නකෝ දැන් බිම්මහලේ තවත් මොනවද ස්ථානගත කිරීම සිදු කරලා තියෙන? අපි දකිනවා කාමර කිහිපයක් තිබෙනවා, තව විශේෂ ස්ථාන අපි දැකලා තියෙනවා, එවගේම ස්ටයාකේස් එක තරප්පු පෙළ තියෙනවා. මෙන්න මේ දේවල් ගැන අපිට කියන්නකෝ. බිම්මහල ගැන කතා කරද්දී බිම්මහලේ ගත්තොත් එහෙම ස්පේෂස් ගත්තොත් එහෙම තියෙනවා නිදන කාමර එකක්, කිචන් එක, ඊළඟට තව පොඩි ඔෆිස් කාමරයක් තියෙනවා. මේ සේවාදායිකාවගේ මේ ස්වාමිපුරුෂයා මේ කරන්නේ මේ ව්‍යාපාරික කටයුත්තක්. එයාගේ ඔෆිස් එකක් තියෙනවා. ඒ ඔෆිස් එක තියෙනවා, ඊට අමතරව බාත්රූම් එකක් තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ මේ බිම්මහලේ. ඒ බිම්මහලේ අර දැන් කොහොනේ පාරවල් දෙකකට රෙස්පොන් කරලා ඩිසයින් කරලා තියෙන්නේ කියලා. එතකොට මේ බිම්මහලේ පිටිපස්සේ ප්‍රදේශයට එන්න පුළුවන් අනිත් අර පිටිපසින් දිවෙන පාරෙන්, ඒ පාරෙන් ඇවිල්ලා ගෙට එන්ටර් වෙන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාට අර ඔෆිස් එකට තමයි ඩිරෙක්ට් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි අපි සැලසුම මූලිකවම නිර්මාණය කරගත්තේ. තරප්පු පෙළ ගැන කතා කරොත් තරප්පු පෙළ සරල, බොහොම සරල නිර්මාණයක් මෙතන තියෙන. ඒකට මේ අපි ටයිල් තමයි පාවිච්චි කරේ තරප්පු පෙළ ෆිනිෂ් කරලා තියෙන ටයිල්ස් වලින්. ඊළඟට හෑන්ඩ් රේල් එකත් ස්ටීල් යොදාගත්තා. ඒක මේ ගිට අපේ දැන් තියෙන වයිට් කලර් එකත් එක්ක මැච් වෙන විදිහට බ්ලැක් මැට් බ්ලැක් ෆිනිෂ් එකෙන් තමයි තරප්පු පෙළ නිර්මාණය කරේ. තරප්පු පෙළට යොදාගත්තු අපි ටයිල් එක වුණත් බොහොම සිම්පල් සිම්ප්ලිසිටි කියන ගතිය පෙන්වන්න තමයි චූස් කරගත්තේ. හොඳයි, අපි බලමු දැන් ඔන්න තරප්පු පෙළෙන් උඩට ගියහම අපිට මොනවද දකින්න පුළුවන් වෙන්නේ කියන කාරණාව තමයි ඊළඟ ප්‍රශ්න වෙන්නේ. අපි ඕනම කෙනෙක් හිතනවා දැන් මේ වගේ නිවසක පළමු මහලට මොන වගේ ස්ථානගත කිරීමද අපි සිදු කරන්න ඕනේ? මාස්ටර් බෙඩ්රූම් එකක් තියෙන්න පුළුවන්, ටීවී ලොන්ජ් එක තියෙන්න පුළුවන්, ඊට අමතරව ඕන කිචන් එක, වෙට් කිචන් එකක් නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු අද දවසේ මේ නිර්මාණයේ පළමු මහල කොහොමද නිර්මාණය වී තිබෙන්නේ කියලා. සෞම්‍ය, දැන් අපි තරප්පු පෙළ දිගේ නැගලා උඩට එනකොට අපි එන්ටර් වෙන්නේ මේ ටීවී ලොන්ජ් එකට. ඒ ටීවී ලොන්ජ් එක ඕපන් වෙනවා අර මම කියපු අර මේ ඕපන් ඒරියා එකට. එතන තියෙනවා ලස්සන මේ අපි මූලිකවම ඉඩමේ තිබිච්ච මේ රුක්කත්තන ගසක්. ඒ රුක්කත්තන ගහ එක්ක බැල්කනියක් තියෙනවා. ඒ බැල්කනියට අපි ෆ්‍රෙන්ච් වින්ඩෝස් වලින් ඕපන් කරලා තියෙනවා. ඊළඟට යටට ඕපන් වෙනවා ඩබල් හයිට් එක, අපේ මේ තියෙන ලිවින් එක. ඒ ලිවින් එකත් එක්ක සම්බන්ධයි. ඒක අනිත් පැත්තෙන් මේ තියෙන පොඩි පැන්ට්‍රි ඒරියා එකක් උඩට අපි දීලා ඒ පැන්ට්‍රි ඒරියා එකත් ඒකට සම්බන්ධ වෙනවා. ඒ ටිකට අමතරව අනිත් අපේ තියෙන පෞද්ගලිකත්වය දෙන්න ඕන ස්පේසස්, ඒ කියන්නේ මේ බෙඩ්රූම්ස් ටික වෙනම තියෙනවා. ඒක හරහා තමයි යන්න තියෙන්නේ. මේ දවස්වල බොහෝ නිවස්වල අපි දකින විශේෂ කාරණාවක් තමයි මේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් කියන කාරණාවට ලොකු තැනක් දීලා තියෙනවා. අපි ජනෙල් පහනකොට නැත්තම් මේවා පවත්වාගෙන යනකොට නැත්තම් අලෝකරණය ගැන හිතනකොට මේ බොහෝ කාරණා නිසා ෆ්‍රෙන්ච් වින්ඩෝස් කියන දේට අපේ අද දවස ශ්‍රී ලාංකිකයන් ගොඩක් දෙනෙක් කැමති සහ නැඹුරුතාවයක් දක්වනවා. අපි අහලා බලමු ඇයි අපි ෆ්‍රෙන්ච් වින්ඩෝස් භාවිතා කරන්නට ඕනේ, එහෙම යොදා ගැනීමක් අපි සිදු කරනවා නම් මොන වගේ කාරණා පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්නට ඕනේ කියන කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්නකෝ. ඇත්තටම සෞම්‍ය, ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් අපි මේ යොදා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන ෆ්‍රෙන්ච් වින්ඩෝ එක හරහා අපි එන්ටර් වෙන්නේ මොන වගේ ස්පේස් එකකටද කියලා. එතන අපිට තියෙන්න ඕන ඇත්තටම මොකක් හරි view එකක්. ඒ කියන්නේ එල්ගේ ඇතුළයි මේ එලියයි අතර මේ ඉන්ටර්කනෙක්ට් වෙන ගේ ඇතුළට හොඳ
ෆ්‍රේම් වෙලා පේන view එකක් තියෙන මේ area එකක් වගේ එකට එනවා නම් එතනට french windows යොදාගත්තට කමන්නේ අනිත් එක අපි ඒක අනිත් ප්‍රධාන වශයෙන් consider කරන්න ඕන french windows යොදා ගන්නකොට අපේ light angle එක කොහොමද මේ sun path එක ඉන්නේ කොහොමද කියන එක ඒක සමහරක් වෙලාවට අපි ඒක harmful නම් එතන මේ sun මේ french window එකක් දාන එක එච්චර සුදුසු නැහැ සමහරක් වෙලාවට දැන් අර french window එකේ මේ යොදාගත්තට පස්සේ අපිට ඉර එළිය එන විදිහ ඉර එළිය ගෙදරට පතිත වෙන විදිහ එච්චර අපහසුතාවයක් දැනෙනවා නම් french window යොදා ගැනීමේදී height එක ගැන උස ගැන සැලකිලිමත් වෙන්න ඕන ගොඩක් වෙලාවට අර එළිය ඕපන් වෙන බල්කනි එකක් veranda එකක් ඒ වගේ දෙයක් යොදා ගන්න පුළුවන් space එකකට තමයි french window එකක් යොදාගත යුත්තේ හොඳයි හා මේ සමගින්ම මසුවන ප්‍රධාන කාරණාවක් තමයි ගෙදරක light and ventilation අපි කොහොමද use කරන්නේ අපි හැමෝම කැමතින fan එකක් නැතුවම ගෙදර ඉන්න තිරනො නම් කොයිතරම් දෙයක්ද ඒ නිසා තමයි අපි අනිවාර්යයෙන්ම ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකුට මේ නිර්මාණය කරන්නට අපි ලබා දෙන්නේ මේ විශේෂ කාරණා නිසා මේ නිවස නිර්දේශයක් කොටගෙන අපි කතා බහ කරමු කොහොමද මේ light and ventilation කියන part එක සිද්ධ වෙන්නේ ඔව් ඇත්තටම light and ventilation කියන එක දී අපි මූලිකවම consider කරනවා වගේ මං අර මං කලින් කිව්වා වගේ මේ sun path එකයි wind direction එකයි අපි දැන් design එක කරන site එකේ wind direction එක මොකද්ද කියන එක හරියට identify කරගන්නවා sun path එක මොකද්ද කියන එක හරියට identify කරගන්න ඕන. ගෙදර භාවිතා කරන අයගෙන් generate වෙන heat එකක් තියෙනවා ගෙදර උපකරණ වලින් භාවිතා වෙන heat එකක් තියෙනවා ගේ ඇතුළට transfer වෙන මේ එළියෙන් එන අවුව හින්දා මේ මේ එන හීට් එකක් ජෙනරේට් වෙනවා. ඕවා කොහොමද එළියට පිට කරන්න කියන එක. ඒක කන්සිඩර් කරන්න ඕනේ එතකොට. ගොඩක් අපේ ලංකාවේ ඩිසයින්ස් කරද්දී ක්‍රොස් වෙන්ටිලේෂන් කියන එක අපි කන්සිඩර් කරන දෙයක් තමයි. ඒ කියන්නේ මේ ඒ එළිය ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ ගේ හරහා සුළං ඇවිල්ලා පිට වෙලා යන්න ඕනේ. සන් පාත් එකත් ගොඩක් වෙලාවට නැගිනහිර වගේ කොම්ෆර්ටබල් ඒරියා එකකින් ගන්න ඕන. ඒ විදිහට තමයි අපි ඩිසයින් කරද්දී කන්සිඩර් කරන්නේ. මේ ගෙදරට ඇත්තටම අපිට අර තුන් පැත්තකට ඕපන් ලා තිබිච්ච හින්දා ඒක හරි පහසුවෙන් කරගන්න පුළුවන් වුණා. හොඳයි. හෙදින් මම මුලදී සඳහන් කරා වගේ අපේ අපේක්ෂාවන් බලාපොරොත්තු අපේ ඇල්ම බැල්ම මේ හැම දෙයක්ම අපේ කිනගාට සාපේක්ෂයි. ඉතින් ඒ නිසා අද දවසේ අපි කතා බහ කරේ ඉතාම සරල චාම් නිවසක් නිර්මාණය කරගන්නේ කොහොමද? ඉතාම පොඩි ප්‍රමාණයක දැවැන්ත බව රැකෙන පරිදි මේ නිර්මාණය අපි ස්ථාපනය කරගන්නේ කොහොමද? ස්ථානගත කිරීම සිදු කරගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා බහ කරේ. ඉතින් නොදැනීම කාලය ගත වී ගිහින් අපි සූදානම් සම්බන්ධයෙන්ට අවත් සමුගෙන එක්ක අසුනි වාසු විද්‍යාචාර්ය මංජුල කුලතුංග මහත්මයා. එසේනම් අයිබෝවන් යලි හැම වෙනතුරු. අයිබෝවන්. හොඳයි පහන්වස ඔබේ වැඩසටහන ඔබට හැකියාව තියෙනවා ඔබත් සමගින් එක්කාසු වෙන්න යම් කිසි විදිහකින් ඔන්න නිවසක් තනන්නට උත්සාහ කරන කෙනෙක් නම් සිහින දකින කෙනෙක් නම් විතරක් නෙවෙයි නිවසක් අලුත් වැඩියා කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් එහෙම විතරක් නෙවෙයි ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන් වාස්තු විද්‍යාඥයෙක් වෙන්න පුළුවන් සිවිල් ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන් මේ ඕනම කෙනෙකුට ඔබත් සමගින් සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා පුංචි දෙයක් කරන්න තියෙන්නේ සතිය දින පහම මේ දුරකථන අංකය ඔබ වෙනුවෙන් අප විවෘත කර තිබෙනවා අපට දුරකථන අමතුමක් දෙන්න කෝල් එකක් ගන්න අනිවාර්යයෙන්ම 011 4 650 750 011 4 650 750 සේනම් අදට සමුගෙන සූදානම් මේ පහන් නිවස ජීවිතයේ සොඳුරම තැන් හමුවන තැන